නුවන් බෝපගේ. දැන් සුභාරංචියක් කියලා පෝස්ටර් කැම්පේන් එකක්, ඒ වගේම මාධ්‍ය සංදර්ශනයක් කෙරෙමින් තියෙන වෙලාවක, ඇත්තටම පහුගිය අවුරුදු දෙක කාලය තුළ රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ ආණ්ඩුව සුභාරංචි ගොඩාක් ගෙනාවා. ඒ සුභාරංචි ඇත්තටම සුබ වුණේ කාටද කියන එක අපි විමසලා බලන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කුමන්ත්‍රණයකින් ජනාධිපතිවරයා බවට පත් වුණු මොහොතේ ඉඳන් ඒක සුභාරංචියක් වුණේ මේ රටේ මහජනතාවට නෙවෙයි. ඒක සුභාරංචියක් වුණේ අරගලයක් කරලා ජනතාව මුලිනුපුටා දමන්න උත්සාහ කරපු රාජපක්ෂලගේ ඒ පාදට දේශපාලන සංස්කෘතිය ඉදිරියට අරගෙන ආයට තමයි රනිල් වික්‍රමසිංහ සුභාරංචියක් වුණේ. ඒ නිසා තමයි අද වෙනතුරුත් ඒ කල්ලිය රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරගෙන ඉන්නේ. ඊළඟට රනිල් වික්‍රමසිංහගේ පැමිණීම සුභාරංචියක් වුණේ මේ රටට වැල් පොලියට ණය දීලා, අසාධාරණ විදිහට ණය දීලා, ඒකෙන් තවත් බිලියන ගණන් උපයන විවෘත වෙළඳ පොලේ, විදේශ වෙළඳ පොලේ ඉන්න ණය දෙන්නන් බැඳුම් කර හිමියන්ට සුභාරංචියක් වුණා රනිල් වික්‍රමසිංහ එන එක. ඒ වගේම රනිල් වික්‍රමසිංහ එන එක සුභාරංචියක් බවට පත් වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන විසින් අධිරාජ්‍යවාදී බලපෑම් මේ ලංකාවට කරලා මේ ලංකාව තමුන්ට නතු කරගන්න කරපු උත්සාහයට මැදිහත් වෙච්ච පුද්ගලයන්ට, පිරිස්වලට රනිල් වික්‍රමසිංහගේ පැමිණීම සුභාරංචියක් බවට පත් වුණා. ඒ වගේම තමුන්ගේ ප්‍රාග්ධනය ප්‍රසාරණය කරගන්න දඟලන ඉන්දියාව වැනි රටවල්වල වෙළඳ ආධිපත්‍යයේ තියන් ඉන්න වෙළෙන්දන්ට, කෝටිපති ප්‍රකෝටිපතියන්ට, ඒ වගේම ජාතිවාදයේ වපුරන, ආගම්වාදයේ වපුරන මෝඩි වැඩි පාලකයන්ට රනිල් වික්‍රමසිංහගේ පැමිණීම සුභාරංචියක් බවට පත් වුණා. ඒක නිසා ඒ සුභාරංචි ගොන්නක් රනිල් වික්‍රමසිංහ දුන්නා, ඒ දුන්නේ මේ රටේ ජනතාවට නෙවෙයි, සම්පූර්ණයෙන්ම මේ ජනතාවගේ හතුරන්ට. ඇත්තටම ජනතාවට ලැබුණු සුභාරංචි මොනවද? එකදු සුභාරංචියක්වත් ජනතාවට තියෙනවද කියන ප්‍රශ්නය අපි ආපසු හැල බැලුවම රනිල් වික්‍රමසිංහ 2023 මැයි මාසේ දෙවනදා පාර්ලිමේන්තු ආමන්ත්‍රණය කළා කියනවා, අපි ණය උගුලක ඉන්නේ, ඒ ණය උගුල අනුව අපේ ණය ප්‍රමාණය මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 83.6ක්, මේ අර්බුදයෙන් ගොඩ යන්නට උත්තරයක් හොයන්න පුළුවන් තමුන්ට විතරයි කියලා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කිව්වා. 2023 මැයි මාසයේ රනිල් වික්‍රමසිංහ එහෙම කිව්වා නම් මේ රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.6ක් කියලා, අද ඒ රනිල් වික්‍රමසිංහම සුභාරංචියක් කියලා පෝස්ට්රේ ගහන වෙලාව වෙනකොට ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් මොල්. ඉතින් ඒ රනිල් වික්‍රමසිංහ කොහොමද කියන්නේ මේක සුභාරංචියක් කියලා? ඊට පස්සේ ජනතාවට ලැබුණු අනිත් සුභාරංචි ගත්තට පස්සේ අපි දන්නවා ජනතාව මිලියන 3ක් වෙච්ච දිලිඳු භවයේ සීමාවෙන් පහළ හිටපු ජනතාව මිලියන 7ක් බවට පත් වෙලා තිබෙනවා. රටේ සමස්ත ජනගහණයෙන් 30%ක් අන්ත දුප්පත් බවට පත් වෙලා තියෙනවා. ඔන්න ජනතාවට හම්බෙච්ච සුභාරංචි. ඒ වගේම අපි දන්නවා ගොවියන්ගේ ඉඩම් ටික ඔප්පු දෙන මුවාවෙන් නැවත ඒ ගොවියන් උකස් කළා සමාගම් වලට නතු කරන ආකාරයේ සුභාරංචි තමයි අපිට සමාජයෙන් හැමතැනීම දකින්න ලැබෙන්නේ. ඒ වගේම දෙමව්පියෝ ගත්තම තමුන්ගේ දරුවන්ට කන්න දෙන්න අවශ්‍යතාවය නිසා දෙමාපියන්ගෙන් 40%ක් පමණ ආහාර වළඳන් නැති, ආහාර කන් නැති, ආහාර අනුභව කරන්න නැති තත්ත්වයට පත් වෙච්ච සුභාරංචි තමයි තියෙන්නේ. ඒ වගේම රටේ ජනගහණයෙන් 40%ක් තමුන්ගේ එක වේලක් හෝ කෑම අයින් කරලා ආහාර නොගෙනින්න තත්ත්වයට පත්වීම තමයි අපිට සුභාරංචි බවට පත් වෙලා තියෙන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහගේ දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් මුළු මහත් රටේ ජනතාවට තියෙන්නේ සුභාරංචි නෙවෙයි, ඇත්තටම අසුභාරංචි. ඒ වගේම නීතිය පැත්තෙන් ගත්තොත් අපි දන්නවා විදුලි බල පනත ගෙනෙල්ලා විදුලි බල විදුලි බල මණ්ඩලය සම්පූර්ණයෙන් පුද්ගලීකරණය කරන්න කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම ආර්ථික පරිවර්තන පනත ගෙනෙල්ලා මේ රට කෑලි කෑලි කඩවලට කඩලා බහුජාතික සමාගම් වලට විකුණන්න සැලසුම් කරගෙන තිබෙනවා. ඒ වගේම සියලුම කම්කරු නීති අහෝසි කළා තනි කම්කරු නීතියක් ගේන්න සැලසුම් කරන් තිබෙනවා. ඒ වගේම ජලය වැනි දේවල් පුද්ගලීකරණය කරන්න කටයුතු කරමින් තිබෙනවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය දැනටමත් පුද්ගලීකරණය කිරීම සඳහා කටයුතු බොහොම ශීඝ්‍රයෙන් කරමින් තිබෙනවා. මේ කිසිවක් ජනතාවට සුභාරංචි නෙවෙයි.
අසුභාරංචි. ඒ වගේම පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ අධිකරණය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශ තවත් බරපතල අසුභාරංචියක් ගෙනෙමින් තිබෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්. රනිල් වික්‍රමසිංහ අධිකරණයට විනිශ්චයකාරවරුන්ට ප්‍රසිද්ධියේ බැනවදිමින් සිටින අතර මේ වන විට විශේෂ කාරක සභාවක් පත් කරන්න උත්සාහ දරමින් තිබෙනවා. ඒ සඳහා කටයුතු කරලා තිබෙනවා අධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුව විසින් විමර්ශනයට ලක් කරන්න. මේ රනිල් වික්‍රමසිංහ දෙන පණිවිඩය මොකද්ද? රනිල් වික්‍රමසිංහ දෙන පණිවිඩය තමයි අධිකරණයත් රනිල් වික්‍රමසිංහට නතු විය යුතුයි, ඔහු යටතේ තිබිය යුතුයි කියලා. ඇත්තටම ඔහුට අධිකරණ ගැන කිසිම මොනාවක් තිබෙන කෙනෙක් නෙවෙයි. අපි දන්නවා 88 89 කාලේ අධිකරණ වලින් පිට තරුණයන්ට දඩුවන් දෙන්න වදකාගාර පවත්වාගෙන ගිය කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ අද එලි පිටම අධිකරණ වලට තර්ජනය කරන්න කටයුතු කරමින් තිබෙනවා. ඒ විසින් දෙන අසුභාරංචිය තමයි ඉදිරියේදී විවස්ථාවේ වගන්ති පාවිච්චි කරලා විවස්ථා කුමන්ත්‍රණයකින් මේ බලය තවදුරටත් ඉදිරියට රැකගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ දරනවා කියන අසුභාරංචිය තුළ තිබෙනවා. ඒ සඳහා අධිකරණය මැදිහත් වෙලා විවස්ථාව නිර්වචනය කරන තැනදී තමුන්ට පක්ෂපාතී තීරණයක් අධිකරණයෙන් ලබා ගැනීම සඳහා මේ බලහත්කාරී තර්ජනය සිදු කරනවා කියන ඒ අසුභාරංචිය අපි ඉස්සරහ තියෙනවා. ඒක නිසා මේ తත්වය ඉතාමත් පැහැදිලියි අපිට. මේ తත්වය අපි බැරෑරුම් මෙස ගන්න ඕනේ. බැරෑරුම් මෙස ගන්න ඕනේ. දැන් විපක්ෂය ඇවිල්ලා කියන කතා තමයි රනිල් වික්‍රමසිංහ කිව්වට වැඩක් නැහැ, මේ රට බංකොලොත් නැහැ කියලා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ආයතන විසින් මේක කරන්න ඕනේ කියලා අපි දැක්ක විපක්ෂය විසින් කියනවා. තවත් විපක්ෂයක් කියනවා මේ ඔක්කොටම උත්තර ඉක්මනටම ඡන්දෙ තියෙන එක අපි ඒකට පෙළ ගැසෙමු, මේවා ගණන් නොගෙනීමු කියලා. ඒතර අපිට අහන්න තියෙන දේ තමයි ජාත්‍යන්තර දර්ශක කියන්නේ අනිත් අතට මේ රනිල් වික්‍රමසිංහලා සරණ යන IMF එක ඇතුළු ලෝකයේ ප්‍රාග්ධන හිමියන්ගේ, ලෝකයේ අධිරාජ්‍යවාදීන්ගේ ආයතන. ඒතර ඒ ආයතන වලට අපි බලපෑම් කරනවා නම් ඔබ විසින් ශ්‍රේණිගත කිරීම වලින් ගිහලට දානමුත් විතරයි අපි පිළිගන්නේ කියලා ඔවුන් හිට මේක කරයි. ඒක මහා දෙයක් නෙවෙයි. ඊළඟට මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඇතුළේ රනිල් වික්‍රමසිංහට මේ විදිහට හුස්ම අරගෙන එක එක සංදර්ශන කරන්න ඉඩ දුන්නේ කවුද? පහුගිය කාලේ ඔහු මැතිවරණ කල් දාද්දී ජනතාවට පාට බහින්න එපා කිව්ව විපක්ෂයක් හිටියා. පහුගිය කාලේ මේ වගේ බදු ගෙඩෙද්දී, ඒ වගේම සේවක රටේ වැඩ කරන ජනතාවට IMF එක කප්පාදු කරද්දී, ඒවට ජනතාවට පාට බහින්න එපා, ඡන්දයක් එනකන් ඉමුයි කියලා කියපු අය ඉන්නවා. ඒ අය දැන් ඇවිල්ලා කෑ ගහනවා මේ රනිල් වික්‍රමසිංහ මේ වගේ සංදර්ශන කරනවා කියලා. ඊට සඳහා ඉඩ හදපු අය තමයි මේ විපක්ෂය කියලා කියන්නේ. ඒක නිසා අපි මේ මොහොතේ තීරණය කරගන්න ඕන දෙයක් තමයි, ඔව් අපි මේ සියලු අසුභාරංචි සුභාරංචි බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ සඳහා ජනතා පාලනයක් නිර්මාණය කරගන්න සටන් කරන්න ඕනේ. එතනදී IMF කොන්දේසි සහිතව සම්පූර්ණයෙන්ම IMF එක මේ රටින් ඉවත් කරලා ජනතාවගේ උත්තරයක්, වැඩ කරන ජනතාවගේ උත්තරයක් මේ ආර්ථික ගැටලුවට ගේන්න අපි සමත් වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය පුරුල් කරලා නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා ජනතාවට උපරිම අයිතිවාසිකම් දෙන ආකාරයේ සුභාරංචියකට මේක පරිවර්තනය කරන්න ඕනේ. ඒ වගේම අපි දන්න කාරණයක් තමයි මේ රටේ දැන් මේ වන විට මේ රටේ ජනතාව, මේ රටේ ප්‍රමාණයෙන් සුළුතර වෙච්ච තමිල් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයට උත්තරයක් නැතුව නැවත වතාවක් විවිධ පක්ෂ ගිහිල්ලා ඒ අය රවටමින් සිටිනා විවිධ ආකාරයෙන්. ඒකට විරුද්ධව මේ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට ඇත්ත උත්තරයක් ගේන විසඳුමක් එක්ක සුභාරංචියක් අපි සමාජයට ගේන්න ඕනේ. ඒ වගේම ආන්තීකරණයට ලක් වෙච්ච කොටස් දිලිඳු ජනතාව, මේ රටේ පීඩාවටපත් වෙච්ච ජනතාවට තමන්ගේ ශ්‍රමයට හරියන වැටුපක් හම්බෙන, තමුන්ට විවේකය හම්බෙන, සතුට හම්බෙන ක්‍රමයක්, ජනමූලික, ජනතාව මූලික වෙච්ච ජනතාවාදී ආර්ථිකයක් නිර්මාණය කරනවා කියන සුබ පණිවිඩය අපි සමාජයට ගේන්න ඕනේ. එවිට මේ රනිල් වික්‍රමසිංහලාගේ බොරු මවාපෑම්, මේ රනිල් වික්‍රමසිංහලාගේ අර සාම්ප්‍රදායික වෙන මැතිවරණයේ ඉලක්ක කරගත්ත පුහු ප්‍රචාරවලට උත්තර දෙන ඇත්ත වැඩපිළිවෙලක් අපි සමාජයේ ඉස්සරහා ගේන්න ඕනේ. අපි දන්නවා ඒ කාලේ රාජපක්ෂලා ඡන්දෙ ලං වෙනකොට කිව්ව දේ තමයි කොටි නැගිටිනවා, කොටි නැගිටිනවා කියන එක. ඒක රාජපක්ෂලාගේ න්‍යායපත්‍රය. රනිල් වික්‍රමසිංහට එහෙම නැගිට්ටවන්න දෙයක් නැහැ. ඔහුට නැගිට්ටවන්න දෙයක් නැහැ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මේ වගේ බාල වර්ගයේ උප්පර වැට්ටි ගෙනෙමින් මේ මැතිවරණවාදයට මිනිස්සු ඇද දැමීමේ සහ මැතිවරණය තුළ තමුන්ට වාසි ගැනීමේ උපක්‍රමයක යෙදෙමින් තිබෙනවා. ඒක නිසා අපි පැහැදිලිව කියනවා
ජනතාවට ඇත්ත සුබ පණිවිඩයක් ගෙනෙන වැඩපිළිවෙලක් සමගින් ඉදිරියේදී අපි ජනාරගල සන්ධානයේ විදිහට මේ හැම ගැටලුවකටම ස්ථීරසාර විසඳුම් දෙන, ජනතාවාදී විසඳුම් දෙන, ආර්ථිකයට ජනතාවාදී උත්තරයක් දෙන, ජාතික ගැටලුවට සියලුම ජනතාවට පිළිගන්න පුළුවන් උත්තරයක් දෙන, ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන උත්තරයක් එක්ක අපි ඉදිරියට එන්න නියමිතයි. ඒ සියල්ල මැද මේ පුහු ආටෝප, මේ බොරු ඉතිහාසයේ පුරාම අපිව රවට්ටපු මේ කුමන්ත්‍රණවලට රැවටෙන්න එපා කියන ආරාධනය තමයි අපි ජනතාවට කරන්නේ.